ගෑනු දරුව කාටහරි ඕනෙව නොත්න් අනුරාධපුරේ ගිහිල්ලා මහමල්ුවෙන් උඩට නැගලා. ජය ශ්‍රීීමාබොෝධිය තියන රන්වැට ගිහි යන්ඩ අවසර දෙයිද. ? දෙන්න. ඒ අයි අවසර දෙන්න ඇ. කියන් දැයි ඔබට අවසර දෙන්න ඇත.ි කියමගද ඕකිිලි කියන්නේ මෙන්න මේ ඔසපවීම වෙනකොට මේ ආර්ථව රදිරහරණය වෙන නිසා ඒක කිල්ලක්ලු. ඒක තියන්නේෙ දවස් හතරයින්න. එහෙම නැතුවගියොත් දෙනවද හෙම දෙන්නෙත් නෑ. බුදු හාමුදුරුවෝම මෙහෙම නීති අද දාලා තියෙනවද. නෑ. මම දකින විදිහට මේ පසුකාලීනව අපේ බෞද්ධ දර්සනය අස්සට රිඟ ගැත්ත මොන සංකල්පද. හින්දු සංකල්ප මේ. හින්දුඔලයි ඒවක තද බල ලෙසට තියනවා. බුදු හාමුරුවෝ කව දවත් එ හම කියලානෑ. මේක හඩකු. ඔය ජයශ්‍රීමමා බෝධිය පාතරයක දාල ලංකාවට ඇරාව කවුද සංගමිත්තා කියන්නේ කෞද කාන්තාවක් කුඩාක් වයසද නෑ තරුණ කාන්තාවක්. එතුර ආර්ථෝ චක්‍රය අතර වෙලාද නෑ. ඉන්දියාවෙන් දම් මොකේදාවේ නැවක. එන ඇරෙන අතරේ මොුණාවෙන්ඩ ඉඩ තිබුණද ආර්ථ ච්‍රේ සිද ඉ තිල ඔසප ච්‍ර ඔොපීම ඩ ඉඩ බුණ දැ සිීමමා බෝධී මක තාණයක් වුණාද. නෑ එනම් දැංගයි අන්ඩ දෙන්න ඇත්තේ. බමුණු මත්ත හළඟට මෙතන ඉන්න කෞද දළදා වහන්සේ වැඩසිටින ඇත්තුලෙම මේ කරඩුව ක ගාවටම ගිහින් තියෙනය එල්ලියෙන් හොම බල්ලයි නෑ එනවේ. මට ජිවිත එක මේ අවස්ථාව කම්බනාහෙම එකන ඇත්තුලෙම කර්ඩුවගාවට යන්න. නමුත් ඒක මුල් අර කොටුවතියන්නේ එත්තනින් හාට කාන්තාවන්ට යන්ට දෙන්න. හේතුව කිලි. ඒක ගෙනාව කෞද්ද ධන්තදාාතුන් වහන්සේ ලංකාවට වැඩම කළේ කවුද හේම මාලාසා ධන්තකුමොරු කාගාවද තිබුණේ හ මාලාාව කොහෙද තිබුණේ කොන්ඩි සෑහෙන දුරක් පයින් ඇවිල්ල තියනවා ඕක බේරගෙන සෑ බලන්ඩේ කතාව තියන සෑහෙන දුරක් පයින් ඇවිල තියෙනවා සතුරු ප්‍රහහාලොරින් බේරි 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 අරං ඇල්ලතියෙනවා හොමරි ඒ ඇවිල්ල තමයි ලංකාවටාවේ. සෑහෙන කාලයක් කරි මාස ගණනාවත්. නි වාර්යෙන්කම මෙහෙ මඟ හගෙන තියෙන වෙලාවේ ආර්ථවේ ඔසපවීම වෙලා තියෙනවා. ධන්තධාතු අතුරුදහගුනාද නෑ. ඇහෙනම් දැන්යන්ඩ දෙන්න ඇ. මිත්‍යා විශ්වාස දේව සංකල්ප බමුණු මත බෞද්ධ දර්ශනය අස්සට රිංගවල තියෙන්න්නේ. පැදිරි දෙක බුදු හාමුදුරුවන්ගේ දර්ශනය ඇතුළ එහෙම එකක් නෑ. එක්තරා බමුණනෙක් ඇවිල්ල මරු කතාවක් කියන බුදු හාමුදුරුවන්ට මදනකි වේ. අපි බණහන්ඩ එනකොට ඉස්සරහතියෙන් ඉස් ඉස්සරහයිඩ අල්ලගන සුදද්‍රයෝ අපිට පිටි පසට වෙලා බන හඬ වෙන්නේ. ඒ හින්දා හැම වෙලාම අපි පරක් වෙලාත් ඉස්සරහ සීට් තියලද අඩ කියලා. බමුණන්ට ඉස්සර සිීට්ුවෙන් කලද අන්ඩ කියලාරි බුදු හාමුදුරෝ කියනවා මගේ දර්ශනය එහෙම එකක් නෑ පැමිණි පිළිවෙලින් අසුම් ගන්නේ අපකා මොන ජාතිීද කියලා බලන්නේ පස කිය එහෙම කරන්න එපා සුද්‍රය වගේනේ අපි අපි මහ බ්‍රහ්මයගේ ශ්‍රීමකයෙන් ඉපදදුන්නේ සුද්‍රයෝ යටිපතුලෙන් ආපුන් එන්ද පිස්සර හින් ඩෝනීල ඒවගේ ව කියප බුදු හමුදුරම හොද කියන්නේනෑ එ මේකා කියනවා 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 හරිදඒ දැන් තුන් වතාවට වඩා කියපු මහපත්්‍රරනිි පත රවාන්නේ ආනමම බමු නොබට දරුවඉන්නවාද ඔ ඔබට මවදැමිණයක් ඉන්නවාද බමනත්තිිකක් නීටරයෑ දැ දැන් දන්න බමන මොකක්දමකින් මේ දැන් හන්න් කියලද ඉට කස නැන නෑ නේ දැන් කතාව නේ ම මේ කියන්නේ. මේ දැන් අපි පපදනට යැන නේ මේ කියන්නේ. අපේ පරම්පරාවේ උඩ්ඩම එක්කෙන උඩ මුතුනමෙක්කෙන. ඒයා තමයි මහබ්‍රහ්මයාගේ සවීමකයහිි පදුනේ කියලාගේන. ආයිත් සද නැ හාතුරු. ඒ පාරම එකක් කෙලවරන්න තුව හනවා විශ්වාස කරන්න නැද්ද කියලා. ඉට සබද හමුදුරක කියෙනවා විශ්වාස කරන්න. හැබැයි එහනම් ඔබගේ ඔය මහාබ්‍රහ්මයාගේ ශ්‍රීම්කය ස්ත්‍රියකගේ යෝනිමාර්ගේ හා සමාන විය යුතුයි. එහි මාසික ඔසප්වීමත් වෙනව නම් මං එක විශ්වාස කරන්න කියලා. හු දැකන මමා ප්‍රහ්මයටට වෙච්චිද රීමම් කකේට. ඒගැනේ බුදුහාමුදුරුව කොච්චර ස්වභාවිකද කොච්චර විද්‍යාත්මකද. මේ ලෝකෙට අමුතු දෙයක් නැමය කිව්වේ මේ ස්වභාව ධර්මයේ සවභාවය කිව්වේ පැදිද ඒකයි බුදුද හම විද්‍යාත්මක හැබැයි දැන් මේකේ තව පැත්තත් තියෙනවා එක තමයි දැන් අපේ සංස්කෘතිය තුළ සමහරදේවල් මිනිස්සුත් එක්ක කාලය ඇතිසසි ගුඩ නැගුණාන් පස්සේ ඒකට එරෙහිව කටයුතු කරන්න බැරි ප්‍රශ්නිකුත් ඇතිවෙන්න පුළුවන් ද මම දකිනවා දැන් සමහාර අවස්ථාවලදී අපිට තියන අපේ මුදුම්මල්කඩ වගේ තමයි මේ දළදා වහන්සේ සහ ජයසිටිමහා බෝධී. එතකොට දැම් මේ දෙක රැකගැනීම ඒ දෙක රැකගැනීමට ඒකට භාරවෙලා තියන පාර්ශවයන්හි ඒ ගිහි පැවිදි පාර්ශවයන්හි ප්‍රධානම වගකීම වෙනවා ඒ නිසා මම. මේකෙද මම පිළිගන්නවා නැත ඔබ මගින් හායි වෙසර කියන විදිහයට එතකොට ඔය හැමෝටම එතෙන්ට යන්න දුන්නොත්තේ ඒකන ඇත තම අපේ ඇය ගිරිල්ල අපේ සිිල්ම ඕනම කෙනෙකුට ය ඇසිරිමබෝ සමින්ඳදු වැඩ සිටින ඒ උඩ මල් උඩම එතන්ටම යන්ඩ දුන්නොත්තේම එ නොක්කොටෝම අපි සමහර වෙලාවට ඕකෙන් පොත්ත පොත්ත ගලෝගෙන අවත්්‍ය අනි අපේ හැටහෙමනේ මේ බෝධි අපත්ෙන්ට දරක් හේතුවක් ඉන්න පුුව. ඒ නිසා මම ඒ එක අදහස් කරන්නේැ මෝටම එතන්ට යඩ දෙන්න ඕනි කියෙ එක නෙවෙේ. නමුත් සමාජය තුළ ැ මෙහෙම ගොඩනැගිල තියෙන මේකේ විද්‍යාත්මක සත්‍යතාවයක් නෑ. මම දන්නවා. ඒ එ ඒ ස්ථාන භාරවඉන්න සමහර ස්වාමීන් වහන්සේලාග හපුමුත් කියන්නේ හෙම එකක් නැහැ. ඔනෙ කෙනෙකුට මෙතෙන්ට එන්න පුළුවන් නමුත් අපි එක වාරණයක් තියාගැන්නේ මේවයි ආරක්ෂාව සඳහා කියලා එක ඇත්ත. නමුත් ඒ ඒ වාරණය ගැහැන්වු පිරිමි මත රඳා පවතින තත්ත්වයක් තියෙන එක විද්‍යාත්මක පදනමක් නෑැ. ොකද බුදුරජාණන් වහන්සේ හිටපු ජීවත්වුණු කාලයේ ජීවමානුව වැඩසිටපු කාලේ. භාර්තය තුළ ප්‍රද්ධහනම වශයෙන්ම තැඩ්ඩිම්ම විප්ලවයක් කර පුදේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේ පවතින කුලවාදයට එ කල පැවති කුලවාදයට එරෙහිව නැගී සිටීම. දෙවෙනික තමයි පුුෂාධිපත්තියට එරෙහිව නැගී සිටීම. ඒ දවස් වල සමහර බමුණන් ඉඳලා තියෙන උදාරනය ඉෙර පුදදාාල බමුණ කිල හලා ඇති එ යනකොට කාන්තාවක් මඟදි හම්බෝනෝතින් හේම මෙ මූුණට මුණ ගැහුණොතින් හම ආපහු ගිහිල් අඇයරේලා කිරි කල හතකින් නානවාලු මිනියටත්ත ්‍යන්තිමට කියලවුණනා එක වෙනම කතාවක් කරරි. නමුත් මේ එවැනි කාන්තාව පහත්තත්වයකට සලකපු සමාජක්‍රමය සමාජක්‍රමයක් තුළ තමයි බුදුරජාණන් වහන්සේ එහෙම කාන්තාවම පහත්කොට සැලකිය යුතු නැහැ කියන. ඒ උත්තරීතර මානෝවාදී අදහස ඉදිරිපත් කරන්නේ ඒ සාමාන්‍ය සමාජක ක්‍රම තිබුළු බමනු මත බිඳහෙලමින්. දැම් මට මතක් වෙනවා එක්තර අවස්ථාවක මේ මෙන මෙහෙම දෙයක් මේක තිබුණේ අර ආනන්ද හාමුදුරෝකෙන පොතෙහි ඒක සඳහන් වෙනවා ශාක්‍ය කුමාරවරු පන්සීයක් එක්ක ආනන්ද කුමාරයාත් ඊට පස්සේ දේවදත්ව කුමාරයයක්ත් මහනවෙන්න ඇවිල්ල ඉන්න. <Siser> ැ ුදුජාන්හන්සේ තින්න්නවා අනිස්වාමන් වහන්සේ ලත්තින්නවා ඒගොල මහනුවෙන්ට බලාගෙන ඇවිල්ල වාඩි වෙලා ඉන්නවා. මේ වාඩිවෙලා ඉන්න අතරේ බුදුරජාණන් වහන්සේ දකිනවා එක කෙලවරම වාඩිවෙලා ඉන්නවා මේ උඩුකයට මේ හරි හමන් ඇඳමකුත් නැති බොහොම බාබයාදු විදිහට වාඩිවෙලා න්න මනස්සෙක් ුදුරජන්හන්සේ අනිත් සියලුම දෙනාට කලින් අහන්නේ අ ඒක එලවරේම හිටුපෙක්කෙනාව පෙන්නලා මේ පින්නට ඔබගේ නමු කුමක්ද කියලා එතකොටයාගෙන ස්වාමෙන්ෙන් ම මගේ නොම උපාලි කියලා. ඉරිවස්සේ බුදුරජාණ වහන්සේ අහනවා මේ උපාලි ඔබ මහනවෙන්ට පැවිදිවෙන්න කැමති නැද්ද කියලා. එතකොට ඒ අසරණ මනුසයා කියෙනවා මට කාත්කවුරුවක්වත් නෑ දන්න කාලෙ දම්ම රජපමාලිකාවේ බැලමි ඒවරකම් කරන එක තමයි මං කරේ මේ මංවගේ අසරනයෙක් මහන කර ගැන්න කවුද කියලා ඒ වෙලාව නැගී සිටිනවා මේ දෙවදත්ත කුමාරය නැග ඉඳල කියනවා මේ ස්වාමීණ මෙයා අපි එක්කරගෙනාව මේ මහන කරන්න නෙවේ මේ එක්කරගාව අපි මේ සවල්ු දෙනාම් මහනුනායින් පස්සේ අපේ දැලිරැවුල් පපා ගැඩ සේවකයක්කින් ඕනනි අපේ සියවුරු ආදිය සෝද ගැන්ඩ සේවකෙක් ක වෝඩෝනි අන්නේ ඒ ඒ සේවයි ලබා ගැනීමට තමයි මොව එක්කංව මෙයා මනකරුත් අපිට සේ බාගැඩ බැරවෙනවා කියලා. එතකොට බුදුරජාණ වහන්සේ අපව දේශනා කරනවා. මෙහි මගේ ශාසනය තුළ දැලිරැවුල් කපා ගැන්නේ අපි විසින්ම තමයි.සිවරපාත්‍රයේවා සෝදා ගැන්නෙත් අපි විසිම්ම තමයි ඒකට වෙනම සේවකයෝ නෑ කියලා. ඉඩ පස්සේ බුදුරජාන් වහන්සේ හරි සියුම් වැඩක් කරනවා තමයි උපාලි මහනවෙන්ඩ කැමතී කියලා කියපු නිසා යාව එක්කරග නැවිල්ල ස්තරහට ස්වාමීන් වහන්සේ කෙනෙක් ලෞ්ව එයාව මහන කරනෝ. දැන් උපාලි ස්වාමීන් වහන්සේ සීලහහි පිහිටෝල. ඊට පස ොකද කරන්නේ බුදුරාජණ වහන්සේ දේශනා කරනවා දැම් මේ උපාලිතෙරුන් වහන්සේ මහනකමෙන් ඔබට වඩා ජේස්ටයි ඒ නිසා ඔබ සීලුදිනාම ඇවිල්ල ඒ ස්වාමන්හන්සේට වැඳල මහනකම ඉල්ලා සිටිද කියලා. අ මේක කළේ අර ශාක්ක්‍ය කුමාරොරුම්ගේ තිබිච්චාර කුල්ලය සහ ඒවා පිළිබඳ තිබච්චි අභිමානය පිළිබඳ පුහු අභිමානය නැති කරන්න. වැනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් තමයි අපේ ශාස්තෘන් වහන්සේ වනේ ඉතින් උන්වහන්සේ මේ සියලුම බමුණු මතවලට එරහිව ගිය කෙනෙක්. ඉතිං ඒක නිසා ජෛසිරි මහා බෞද්ධීන් වහන්සේ ළඟට යාමට හෝ දළදා වහන්සේ ළඟටයාමට කාන්තාවකට නොහැක කියන මතය අපේ සමාජක්‍රමය තුළ අපේ බෞද්ධ දර්ශනයට එරහිව ගොඩ නගා ගැත්ත දෙයක් ඉතිං ඒක නිසා ඒවගේ දර්ශනයක් නෙමෙයි බුදු දහම කියන එකයි අපි මේකද අදහස් කරන්නේ. මට මේ ගැන් කියනකොට ම මට හම්බුනා සිින්දු දෙකක් දීපිකා ප්‍රියදර්ශන මහත්ම ගායනා කරනය ගීත ඇත්තින ධර්රමටි ඇත්්දා රෑ නිදිවැරුවා ගිනි මැලගහගන්න රැක සිටියා. එහෙවූ අපට අද එන්ඩ තහංචිද. ය සිරිමහා බෝ හා දුරුවන. මේ කියන්නෙත් යම් කිසි ජනකොට්ටාසයක් ගැන තමයි. මුලදී ජෑසිරිමහා බෝධී ැක ගැනීමට කටයුතු කරපු යම් කිසි ආකාරයක ජනකොට්ටාසයක්ට අද එතන ළඟට එන්ඩ විදියක්ක් නෑ වැලිමල්ලුවේ ඉඳංලූ එගොලට වදින්ඩ වෙලා තින්නේ. එතකොට අර බුදුරජාණන්වාන්සේ දේශනා කරපු අර මහා සමාජ විප්ල වය පිළිබඳ ප්‍රශ්නයක් එතන මතු වෙනවා. ඉරසි තවත් ගීතයක් හම්බේවා වික්ටරත්නායකම හත්මයක් ගායනා කරන. පාතඉන්ද අපියවා නාමල් පූජා කරන්න දළදාහා මුදුරුවනේ පාතමාලයට වඩින්න කියලා. එවැනිම කතාවත්තමයි එතනත් කියවෙන්නේ. ඉතින් ඒක නිසා එවැනි කුලය මත පදනම් වෙච්ි හෝ එහමනැත්තං ස්ත්‍රී පුෘෂ භාවය මත පදනම් වෙච්චි දේවල් බෞද්ධ දර්ශනයට අනුව ඒ නිවැරදින්න හ හැබැයි. කාාලි තිස්සේ විධ මේ දර්ශනයන් වලට ඇවිල්ලයුරලා අපේ බෞද් දර්ශනයට රිංග ගත්ත සමහර දේවල් හේතුකොට ගැෙන හෙම වඩ පුලුවන් ම මේකෙන් මේ දොස් කියන අන මේකාටවත් ඒගැන්නේ මේ ස්ථානභාරවඉන්න අපේ ගෞරවනය ස්වාමීන් වහන්සේලා ගිහිපින්වතුන් ඇතුළු අපේ රජවරුන්ගේ ඉඳන් ඒ අය තිව දෙවැනිකොට දල්ද වන්සේ සහ ජයසිරිමාබෝධිය රැක ගැනීමට කටයුතු කළ ඇය ඉති පවතින සමාජක්‍රමය තුළ පවතින විරෝධතාවයට විරුද්ධෝවුන්ට ගමනක් කියන්න බැහැ. මම කියන්නේ අප ලොහු කතිකාව කක ඇතුළ තියෙනවා. එක ඇතුළ තින දර්සනය කියෙ එක තමයි ම මේ පොඩ්ඩක්කොට ඉස්මතු කරල පෙන්නුවේ. අපි වෙනස් විදිහකට හිතන්න ඕනි කියන එක. කිසිම විදිහකින් මිනිස්සු එක්ලනකුට වඩා පහත්වෙන්නේවත් උ සස්වෙන්නේෙවත් නැහැ. ඒවගේම කාන්තාව කියන එක පිරිමියට වඩා පහත්වෝ උසස් කියල සලකනය එක. ජීවිද්‍යාත්මකව සත්‍යතාවයකින් තොරයි ඒ වගේ මනත්‍යක තමයි බුදුරජාණ වන්සගේ දර්ශනයටත් අනුවත් ඒකෙත් කිසිදු ආකාරයක තර්කානුකූල බවක් නෑ කියන එක තමයි ම පෙන්න ලදුන්.